රසූප කාන්තාව රැකියා නැතුව ගෙදරට ලයින් ඉතින් අපි බැලුවේ කාන්තාවට කොහොමද ශක්තිය වෙන්නේ තමන්ගේ ආර්ථිකය නගා සිටවන්න මම හිතන්නේ මේ වැඩසටහන 2018 ඉඳන් මම කරගෙන ආව වැඩසටහනක් වැංගපේ පක්ෂයේ ප්‍රධාන මාතෘකාව තමයි හඬ නගන එක මම හිතන්නේ මයික් එකත් එක්ක අපි සටන් කරන්නේ හඬ නගන්න මේ රටේ දැවෙන ප්‍රශ්න වලට හැමදාම අඩුම මිල පොරොන්දුව රකින්නේ නම් මැලිබන් කහට පොරොන්දුව තමයි කෝප්ප දෙකකට එක හැඳයි Oh, විශේෂයෙන් අද දවසේ 30 දවසේ අපි ගොඩාක් අපේ කළුතර සීලම ගොඩාක් ජනතාව විශේෂයෙන් කාන්තාව අපි දැනුවත් කරා ග්‍රාමීයව කොහොමද කාන්තාව ශක්තිමත් කරන්න කියලා මොකද අප රටේ 85% කාන්තාව රැකියා නැතුව ගෙදරට ලයින් ඉතින් අපි බැලුවේ කාන්තාවට කොහොමද ශක්තිය වෙන්නේ තමන්ගේ ආර්ථිකය නගා සිටවන්න මම හිතන්නේ මේ වැඩසටහන 2018 ඉඳන් මම කරගෙන ආව වැඩසටහනක් වැන් ඉතාමත් සීග්‍රේන් කළුතර දිස්ත්‍රික්කයේ මේක ක්‍රියාත්මක කරන මේනකටත් පවුල් 57000ක් ලංකාව පුරා අපිත් එක්ක අත්තල් බැඳගෙන තියෙන මම හිතන්නේ කළුතර දිස්ත්‍රික්කයේ සීලුම අපේක්ෂකයන්ගේ ඒ කොට්ටාසවල මේ වැඩසටහන දියත් ගන්න අපි මේ වෙනකොට පටන් ගන්න තිනවා මේ අපේ අපේක්ෂක සීලු දිනාගේ අද වාද්දුවෙන් පටන් ගත්තා ඊයේ මතුගම මෙතුමාගේ බණ්ඩාරගම ආසනයේ අපි දැන් මේ වැඩසටහන පටන් ගන්නවා ඉතින් මම හිතන්නේ ඉතාමත් උද්‍යෝගයෙන් අපේ කාන්තාවන් අපිත් එක්ක අත්තල් බැඳගෙන මේ වැඩසටහන අරා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬත් එක්ක එකතු වෙලා තිනවා කියන සන්තෝෂයි අපේ මැතිවරණ ව්‍යාපාරයේ පටන් ගන්න ඉතාමත් කෙටි කාලයකින් මෙච්චර ජන ආකර්ෂණයක් ලැබීම ගැන මම හිතන්නේ මම පක්ෂේ නියෝජ්‍ය නායකය හැටියට මම තව සතුටු වෙනවා වගේම අපේ රංජන අයියාගේ යටතේ අපි තරම් කරන්නේ මේ අපේ පක්ෂයක් හැටියට අලුතෙන් ආවිල්ලා තියෙන ඉතින් මම හිතනවා අපි හැමෝටම මේ දක්වන ආදරයට මම ඉතාමත් මේ වෙලාවේ අපි ස්තුතිවන්ත වෙනවා අපේ පක්ෂයේ ප්‍රධාන මාතෘකාව තමයි හඬ නගන එක මම හිතන්නේ මයික් එකත් එක්ක අපි සටන් කරන්නේ හඬ නගන්න මේ රටේ දැවෙන ප්‍රශ්න වලට මේ වෙනකොට අහිංසක දුප්පත් ජනතාව මිරිකලා තියෙන ප්‍රශ්න වලින් ඒ ප්‍රශ්න වලින් එළියට ගන්න අපි හඬක් තමයි අපි පාර්ලිමේන්තුවේ බලන්න මම හිතන්නේ එකක් නෙමෙයි മന്ത്രി දෝත 4-5කට වැඩි ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා මෙවර පළවෙනි පාට අපේ අලුත් පක්ෂයත් එක්ක පාර්ලිමේන්තුවේ හඬක් නගන්න මම හිතනවා ඒ හඬත් එක්ක අපේ රටේ තියෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න දීලා තියෙන ගැටළු වලට විසඳුමක් කරගන්න මම හිතනවා අපිට හඬක් නගන්න පුළුවන් මේ අලුත්ින් පත්‍රලා දෙන ආණ්ඩුවට මම හිතනවා හොඳ හඬක් නගලා අපිට මේ අපේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් සොයන්න අපිට ලොකු හඬක් නගන්න ලොකු අවස්ථාවක් තියෙනවා එළවෙන මැතිවරණයේදී පික්මි ෆ්ලෑෂ් නිසා දැන් මගේ බිස්නස් එකම එක්ස්ප්‍රෙස්